ඔබේ දවසට ප්‍රබෝධමත් ආරම්භයක් ලබා දෙයි. Big Easy 2 හරිම සුමුදුයි. Dalungala Kapon Janata Sevayata Dedicated to serve the people. පහුගිය පොය දවසේ අපි ගමනක් ගියා. ඔය ඒ ගමනේදී ඇහෙන්න ගත්ත ඒවා තමයි. පොය දවසේ ඉඳලා දවස පොය දවසේ තින් පාසල් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන වගේ අපිටත් නිවාඩුවක් තිබුණා පොඩ්ඩක් ඇවිදලා බලන්න. මං කියන්නේ නම් ඒ නිවාඩුව ඕනේ නැහැ. ඔය පොයට දෙන නිවාඩුව ඕනේ නැහැ කියන එක තමයි මගේ අදහස. එහෙම කිව්වේ එකපාරටම. දැන් එහෙම කිව්වම බොහෝ දෙනෙකු අදහස් පළ කරලා තිබ්බ net fm බැලුංගල Facebook එකේ. අපි ඊයේ දවසෙත් කිව්වා මේ පොයට දෙන නිවාඩුව ඕනේ නැහැ. මොකද අපි පෙරේදන ගියේනේ. ඔව්. සෙනසුරාදා දවසේ මේ වෙන දේවල් ටික දැක්කන් පස්සේ මේ පොයට නිවාඩුව එපා දෙනවා නම් ඒ නිවාඩුව අර්ථවත් කරන්න කියලා තමයි අපි කියන්නේ. ඇත්තනම් පොය දවසේ කියලා ඊදෙන්න ඉතින් මේ නිවාඩුවක් දීලා තිබෙන්නේ බෞද්ධාගමිකයන්ට තමන්ගේ ආගමික වත්පිළිවෙත් කරගෙන ඉන්න දවසක් විදිහට. හැබැයි ඉතින් කාර්යබහුලත්වයත් එක්ක තමන්ගේ පෞලි උදවියත් එක්ක තමන්ගේ හිතමිත්‍රයත් එක්ක විවේකයක් ගත කරන්න කියලා ඇවිදින්න පොඩ්ඩක් එළියට යන එකත් අපේ පුරුද්දක් වෙලා තියෙනවා. හැබැයි ඒ පුරුද්දේ තියෙන බරපතලකමක් තමයි අද මේ අනාවරණය කරන්න හදන්නේ. ඔව්. ඊට කලින් තව දෙයක් කියන්නත් ඕන මම. දැන් අංගන මේ දැන් මං ඇයි බොයට නිවාඩු එපා කියන්නේ කියලා කියන්නේ පැ. ඔව්. එහෙම දෙනවන් නම් මේක අර්ථවත් විදියට ගත කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් රාජ්‍ය පැත්තෙන් දෙන කාර්යාලවල දෙන නිවාඩුවලදී මේක අර මේ එක්ක ධර්මදේශනා පවත්වන්න ඕන. නේ? දැන් මේ පුද්ගලයන් අපේ මිනිස්සුන් ඒකට හුරු කරන්න ඕන. අපේ ජනතාවව නේ. ඔව්. නැත්තම් මේ එතනින් එහාට ඉතාමත් භයානක දෙයක් සිද්ධ වෙනවා. ඒක අපි දැක්කා පහුගිය පොය දවසේ බෝපත්තලට ගිහිපු වෙලාවේ. පරිසර ගැන කිසිම හැඟීමක් නැහැ. එතන තියෙන සුන්දරත්වයේ විඳින්නනේ මේගොල්ලෝ යන්නේ. මේගොල්ලන්ට විනෝද වෙන්න. වැඩි හරියක් අපි යන්නේ එතන තියෙන සුන්දරත්වයේ දෙන්න. නමුත් ඔතනට යන වැඩි පිරිසක් යන්නේ සුන්දරත්වයේ විඳින නෙමෙයි විනෝද වෙන්න. විනෝද වෙන්න යනවා කියන්නේ මත්පැන් පානය කරලා ඒ සින්දු කියන ඔක්කොම කරලා අන්තිමට ඒ තියා ගෙනියන අරක් වීදුරු බෝතල් ටික ගලක ගහලා තමයි එන්නේ. ඉතින් ඕන තැනක බැලුවහම ඒ බෝපත්තලට ඇතුල් වෙන තැන ඉඳන් බෝපත්තල උඩට නම් යන තැන තියෙන ඒ වනරෝද හැම තැනමත් ඒ ඇතුල හැම ස්ථානක බැලුවත් බෝතල් කොට හැම තැනම තියෙනවා. ඉතින් සභාවෙන් අයින් කරන්නෙත් නෑ අඩුමතරමේ දැන් මින් පූර්වක්වත් පේන්න ගහලා නෑ. බෝතල් කොට විසිකරන්න එපා. අපදරව්වේ දාන්න එපා. බෝතල් කොට වෙන තැන විසිකරන්න එපා. මේවෙන් හානි වෙනවා කියලා පුරුහිත පාල සභාවෙන්වත් දැනුවත් කිරීමක් නම් කරලා නෑ. ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් එහෙම දැනුවත් කිරීමක් තියෙනවද කියලා. කෑම කාලා හේ විසිකරනවා. කොහෙද කෑම කන්නේ? කෑම කන්නත් එහෙම තැනක් නැහැ මත්තෝ. හේ ගලක් උඩ හරි කුඹ ගහක් කරලා හරි වාරලා උඹ තමයි කෑම කන්න වෙන්නේ. හදපු තැනක් තියෙනව නේද? එක තැනක් තියෙනවා හදපු තැනක්. ඉතින් ඒක 2000ක් වෙන තැනක 20කට විතර මේ හදුවට වඩා නැණ මහත්තයෝ කෑම කන්න. සබරගමුව පළාත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුබිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තමයි මේ කුරු ගඟ ගලා බසින්නේ. මීටර් 30ක් විතර උස ලංකාවේ බොහොම සංචාරක ආකර්ෂණ දිනාගත් තැනක් සහ ජෛව විවිධත්වය පැත්තෙන් ගත්තාම පස්සේ බොහොම ලස්සන තැනක් විදිහට තමයි බෝපත්තැල්ල හැඳින්වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ බෝපත්තැල්ල බලන්න කියලා හිතාගෙන ගියේ. ඔව් මේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන දායාද. ඉතින් එහෙමනේ අපි පොඩි කාලේ ඉඳන් මේ ඉගෙන ගත්තේ රංගන. ඔව් දැන් මේකට අපි යනකොට මේ ස්ථානයට අපි යනකොට දැන් එන අය ඉන්නෝනේ. එන්නේ ගියා වගේ නෙමෙයි. හැබැයි මේක පොය. දැන් ඔබ තේරුම් ගන්න. මේ යන්නේ කෙලින් එන්නේ ටිකක් අමාරුවෙන්. එහෙම එනවා ඈ. වැනි වගේ නේද? වැනි වගේ එනවා. මේ පොය දවස. පොය දවස. හැබැයි දැන් යන්න තියෙන පාර ගත්තෙන් පස්සේ. පාර යන්න තියෙන්නේ වැනි වැනි. මොකද කුරුවිට නගරයේ ඉඳලා බෝපත්තල් ආශ්‍රිත ප්‍රදේශයට යන්න කිලෝමීටර් 3ක් 4ක් විතර ප්‍රමාණයක් තියෙනවා. බොහොම පටු මාර්ගයක් තියෙන්නේ. තියෙන මාර්ගයත් අබලන් වෙලා වාහන දෙකක් හුමාරු වෙන්න විදිහක් නැහැ. නමුත් විකල්ප පාරක් විදියට පාරක් නැහැ. එකම පාරෙන් තමයි එන්න ඕනේ බස් රථ සියලුම වාහන යන්න එන්න ඕනේ. ඒ පාර ගැන තියෙන ප්‍රශ්නේ. පාර යන එන මිනිස්සු ගැන ප්‍රශ්න තියෙනවනේ. ඕනේ. ආලින් පහලින් ගිහලා පොඩ්ඩක් ඇඟේ වැඩුණොත් නතර වෙන්නේ රෝහල් ගත කරලා. එහෙම තත්ත්වයක තමයි තියෙන්නේ. හැබැයි පෝය දවස. මේ බෞද්ධ බොහෝම හොඳට සලකන පෝය දවසේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් ඉතින් ඔය පෝය දවස පෝය නිවාඩුවක් විතර දීලා තින්නේ නැත්තම් නිවාඩුවක් දීලා තින්නේ පෝය දවස් සැබෑ අර්ථය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නනේ. තමන්ට මේ ආගමිකව යමක් කරන්නනේ. හැබැයි මේ සැබෑ
අරමුණම ඇත්තටම ප්‍රායෝගිකව වෙනවද? එහෙම නැත්නම් මොකටද මෙහෙම නිවාඩුවක් කියන ප්‍රශ්නේ තමයි අපි ඉස්සරහින් තියෙන්නේ. ඉතින් දැන් මේ ප්‍රශ්නේදී දැන් අවනෙත් FM රේඩියෝවේ ධර්මදේශනා පවත්වන අපි පොයේ දවසේ ගිහිල්ලා ඔබේ බලාතරත් මේ ධර්මදේශනා ගෙන්න ගන්න ඕන නම් දර්ශනකට තමයි කතා කරන්න ඕන. ඉතින් අපි කියන්නේ ඔය ගිහිල්ලා හැමතැනම මේ එහෙම ඒ වගේ දේවල් කරන්න ඕන. එහෙම නැත්නම් අතාරින්න එපා පොය දවස් කියලා ලැජ්ජාවෙ බැරි වෙනවා. එහෙම වුණොත් වෙන කෙනෙක් ඕක දිහා බලන් හිටියොත් මේ මෙන්න මේ බෞද්ධයෝ මේ පොය දවසට කරන වැඩ කියන එක බෞද්ධයන්ටම ලැජ්ජාසහගත වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පොය දවසේ නිවාඩුව දෙන්න එපා. අනේ දෙයියනේ එපා මේක දෙන්න. එහෙම දෙනවා නම් මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරගන්න මේගොල්ලම හීලෑ කරන්න. මේකයි අපි කියන්නේ නැත්නම් ලැජ්ජයි මේ බලාගෙන ඉන්න ලැජ්ජයි. බලන්නකෝ මේ කියන කතා. ওই දවසටම නේද කල්තිය විනෝද වෙන්නේ වදාගෙන තින්නේ. ওই දවසට කියන මහත දැන් අවිවේකී කාලයක් තියෙන මේ කාලෙකදී මිනිසුන්ට විනෝද වෙන්න දවසක් නැහැ. ඒක පොයක් වගේ දවස තමයි නිවාඩුවක් තියෙන. ඉතින් හැමෝම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ගොඩක් අය කරන්නේ මේ කාර්යබහුල ජීවිතෙන් මිදෙන්න තමයි විනෝද වෙන්නේ. ඉතින් විනෝද වෙන්න මේ වගේ තැනකට යනවා කියන එක ඇත්තටම මේ පරිසරයට කරනත් හානියක් අනිත් මිනිසුන්ට කරන්නම කරන්නේත් ලොකු හානියක්. මොකද ගොඩක් අය දැන් ඔය වගේ ඇල්ලක් බලන්න යනවා කියන්නේ විනෝද වෙන්න නෙමෙයි. අද පුරුදු වෙලා තියෙන්නේ මේ සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ මේ වගේ ස්ථානයකට යන්නේ විනෝද වෙන්න. මත්පැන් පානය කරලා අනිත් පැයට මත්පැන් පානය කරලා ඒගොල්ලෝ ගෙනියන බෝතල් විසි කරලා බෝතල් කොටු හැමදැනම තියෙනවා පරිසරය හානි කරලා ඊට ශබ්ද දූෂණය මේගොල්ලෝ සින්දු කියනවා කුණුහරප කියනවා කෑ ගහනවා අවුත් ළඟින් ගෑල්ලමෙක් ගියොත් ඒ ගෑල්ලමෙන් උසුරු විසුරු කරනවා ඊට පස්සේ ප්‍රශ්න ගැටළු ඇති වෙනවා ප්‍රශ්න වෙනවා. ඉතින් ඒ වගේ ඊට පස්සේ ඒ කියන්නේ හැමදාම නඩ දෙක තුනක් රණ්ඩු වෙනවා. මත්පැන් පානය කරලා ඉවරලා අතින් ළඟින් යනකොට ගෑල්ලම කියලා මොන හරි ගහම ඒ නඩ දෙක ගහ ගන්නවා. ඕක තමයි හැමදාම වෙනවා කියන්නේ. හැමෝම පන්සල් යන්නේ නැහැනේ දැන් යන විනෝද වෙන්න විතරයිනේ. ඒ කියන්නේ එදාට කරන්නේ මේ විනෝද කියන එක විතරයි කරන්නේ. පොයේ නිවාඩුව ගින්නවාඩුව ඕනේ නැහැ කියලා කියන්නේ ඒක. පොයේ නිවාඩුව කියලා නම වෙනස් කරන්න පුළුවන් නම් හරිනේ. මොකද පොයේ කිව්වට වැඩක් නැහැනේ. පොයේ නිවාඩුව කියන්නේ මේ බුද්ධ ධර්මයේ මිනිස්සුන්ට පන්සලට යන්නනේ. දැන් ඒ වගේ ඉතින් පොයේ කියන දවසට පන්සලට යන්නද මේ වගේ ස්ථානවලට ගිහිල්ලා වැඩක් නැහැනේ. ඉතින් නම වෙනස් කරන්න නම් ඉවරයි. නැත්තම් විනෝද වෙන්න කියලා මොකක් හරි ලමක් දාන්න ඕන මේ නිවාඩු දවසක් දාලා. දැන් රංගන ස්ථානෙට යන එකට වඩා ඒ ස්ථානෙට ගිහිල්ලා හැසිරෙන්නේ කොහොමද කියන එක නොදන්න කම තමයි මෙතන තියෙන ගැටලුව. ඔව් දැන් මේ පොයේ නිවාඩුව කියලා ඒ වෙනුවට වෙනත් නිවාඩු දිනයක් දැම්මොත් එහෙම ඉතින් ඒකෙත් සැබෑ අර්ථය වෙනස් වෙනවනේ. ඉතින් එහෙනම් මේ ඇත්තටම අපි හදන්න ඕනේ මේ මිනිසුන්ගේ සිතවිලි ආකල්ප හැසිරීම් දේවල්නේ මේ සංවර භාවයක් හදාගන්න ඕනේ. ඉතින් එහෙම ඇති වෙයිද දැන් නිවාඩුවක් ඕනේ කියලාම ඔන නිවාඩු දිනයක් විතර වෙනම දිනයක් දෙනවා. පොයේ නිවාඩුව නෙමෙයි මේක. පොයේ නිවාඩුවට පන්සල් යනවා වෙනම විනෝද වෙන්න කියලා නිවාඩු දවසකුත් දෙනවා. එතකොට ඒක අපි හරියට පාවිච්චි කරයිද? මොකද එහෙම ප්‍රශ්නේ මතුවෙන්නේ මේ පොයේ දවසෙත් මෙහෙම හැසිරෙන අපේ අය නිවාඩු දිනේ කියලා දවසක් දුන්නොත් එහෙම ඉතින් අපිට මේ විනෝද වෙන්නේ මේ නිවාඩු දවස් දීලා තියෙන කියලා කොයි තරම් දුරකට යාවිද? දැන් ඉතින් බෝපත්තලට ඇතුල් වෙන්න තියෙන පාරේ බොහොම අමාරුවෙන් ඇතුල් වෙලා යන එන අය ගීපු විදියට නෙමෙයි ආපහු එන්නේ. ඒ නිසා ඒකෙන් ලොංගනොත් බේරිලා රෝහල් ගත නොවී කොහොම හරි අපි ඇතුළට ගියා. ඇතුළට ගියපු ගමන් නිකන් සද්ද බද්ද ඇහෙන්න පටන් ගත්තා. නිකන් බෝතල් හැපෙන සද්ද වගේ තං තංගාරා වගේ නේර ඇහෙන්න පටන් ගත්තා. ඉතින් දැන් පොය දවස හොඳට මතක තියාගන්න. ඉතින් මේ අපිට කෙනෙක් හමු වුණා. මොකද උණ ළඟට. ඌ දන්නා ලයින් එකේ හරි දියා. ඌ බොර කරන් පොය තංග මිනිස්සු ගන්න විතර මිනිස්සු ඉන්නවා. ඉන්නන්නේ. කීයක් වෙනවද? බෝතල් ගන්න යාම ඇවිල්ලා ගියා. ඇත්තට අපි නෑ. මේටි බොය කියලා දන්නවා නෑ මේ අර සෙට්ුනේ ඉන්නේ ඒක හෙට්ටින්නේ යන්නේ කොහොමද කොයිය ගන්නවා උතර කිසි කරවයන් මේ කියන වහන කියන ගන්න ඕන නැත්නම් පල්ලා ගන්න තියෙන එල්ල ගාපුලන්න අල්ල ගන්න තේ කාට පොත්තම් කොයි වගේ බෝතල් පල්ලා ගන්න ආද බෝතල් පල්ලා කල්ලා ඇතුලේ සම්පූර්ණ විනාශ කරලා මේ මරාගෙන තියෙන ඒක තමයි පොල් දෙන්න යන දෙයි මොන සත්‍ය නැතුලේ බෝතල් කුඩු කරන බීර බෝතල් පල්ලා ගන්න තැනක් තියෙන ඔක්කොම ඇතුලේ කුඩු කරනවා ඇතුලේ කුඩු කරනවා 50 ගියොත් එහෙම එන්නේ ගල් දුන්නේ නානත් දැ මිනිසුන්ට ඔව් එකම ළඳේ හත් දෙනෙක් කපුන කපුලා අන්තතම කැපුවාට පස්සේ තමයි දැනෙන්නේ වතුර සීතලයි තේරෙන්නේ නිකන් කැපෙනවා තේරෙන්නේ නෑනේ දවිල්ල ගන්නකොට තමයි මට තේරෙන්නේ ලේ යනවා කියලා දන්නෙත් නෑනේ වතුර නියන්නේ මේ ඔන්න ඉතින් ඕන්නම් ඉතින් අර බෝතල් ටන්ටන් ගාන හඳ ඇහෙනවා. හැබැයි මේ වෙලාවේ අපි කියනවා net fm බැලුංගල facebook එකට පිවිසෙන්න මේ අපේ සංචාරයේ වීඩියෝවක් අපි ඔබට බලන්න සලස්සලා තිනෝ. මේකේ කෙරුවාව හොඳටම බලන්න පුළුවන්. දැන් ඉතින් චරිත මේ මුලින්ම අපි රතගාල්ටනේ ඇතුළුනේ. රතගාල් ඇතුළුනලා අපි බැලුවා. ඉතින් මේ මත්පැන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කවුද ඉතින් ඒවට කටයුතු කරන්න කියලා ඉතින් අපිට දැක්කට පස්සේ ටිකක් දුරට කියව ගන්න පුළුවන් නේ. ඔව් හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ රංගන මේ ඇතුල් වෙනකොටම පූර්වක් තියෙනවා. මේ පූර්වේ මොනවද සඳහන් වෙන්නේ? මත්පැන් රැගෙන එීම
පාවිච්චි කරලා අවිනීතව හැසිරීම සම්පූර්ණයෙන් තහනම් කියලා ඇතුල් වෙන ප්‍රධාන දොරටුව ගාව බෝඩ් එකක් නම් ගහලා තියෙනවා. ඒත් එක්ක මෙතන මේ පොලිසියනුත් ඉන්නවා. පොලිසියෙන් ඉන්න මොකද එතන ඇතුල් වීමේ කවුන්ටරේ ටිකට් අරගෙනනේ ඇතුල් වෙන්න ඕනේ. ඉතින් ඒ එතන කවුන්ටරේ ඇතුලේ පොලිසිය මහත්තුරු දෙන්නෙකුත් ඉන්නවා. අර බෝඩ් එකෙන් එහාට ගේට්වෙන් එහාට යන්න පොලිසියට එහාට යන තහනම්ද කියලා හොයාගන්න බැරි වුණා. හැබැයි ඉතින් ඇතුළට ගියන් පස්සේ මේ ඇතුල් වෙන අය කොහෙන්ද මේව ගිහලා එකපාර්ට් එහෙම මේ මොකක් හරි බලයකින් මේ බෝතල් ආවද කියලා ප්‍රශ්න ඇතිනවා. නෑ. හැබැයි මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ. කොහෙද මම මනෝ ඕන්න කෝල් 25ක් ගත්ත ෆෝන් ඇන්සර් කරනවා. මම මේ අපුට උදා කියේක සිග්නල් එක බලලා දෙනවා. මේ පොඩි වැඩක් කරගෙන කතා හරි මේ බෝතලක් හොයා ගන්නවා. මම එනකන් ඉන්න වෙනවා මේ මම එනවාද එනවාද? මේ ඩග්ගල එනවද? ඔව් විනාඩි 5ක් යනවා ඔතනවා. හරි හරි. දැන් අර බත් පැම් අරගෙන එන්න බෑ. බෝතල් අරගෙන එන්න බෑ. ඒවා පරිසරේ විනාශ වෙන විදියට දාන්න බෑ. මේ පොයේ දවසේ හොඳට මතක තියාගන්න මේ පොයේ දවසේ මේව බෑ කියලා මේ නාම පූරු සවි කරලා තියෙනවා. එතකොට පොලිසියෙනුත් මේව පරීක්ෂා කරන් මේ කට්ටිය ඉන්නවා. ඒ අතරතුර ඇවිල්ලා ඒ එළියේ ඇතුළට ආපු ගම මේ අය මත් වෙනවා. මේ පොයේ දවසේ. ඈ එතකොට මේ සියල්ල මෙහෙම වෙද්දි දැන් මෙන්න කට්ටියක් මේ ඉන්න මේ දෙන්න මේ ටික හදාගන්න මේව කරන්න. මෙහෙම තරවකාරයෝ ටිකක් ඉන්නවා. ඒ එහෙම වෙනම ව්‍යාපාරිකයෝ ටිකක් බිහි වෙලා තියෙනවා නීති විරෝධීව මත් පැන්. ඒ විතරක් නෙමෙයි අනිකුත් මත්ද්‍රව්‍යත් අලෙවි කරන්න. ඉතින් චරිත දැන් අපි ගිහිල්ලා මේ වාහන පාකයක තුලදීම අපි මේ සම්බන්ධතාවයෙන් ටික හදාගත්තනේ. ඔව් දැන් අර ඊට කලින් කියන්න ඕනේ මේ කතා කරන අහන ඔගොල්ලෝ ඇත්තටම ගියාද කියලා. මේ ඔව් ගියා. දැන් මේ බොහෝ දෙනෙක් කියන මේ එන හැතෙනේ මේගොල්ලන්ට මේ පාරේ බැහැලා යන්න බෑනේ කවුරු හරි ගහන්න බලන් ඉන්නෝනේ. නැලුංගල අපේ කණ්ඩායමට. ඒ නිසා මේගොල්ලෝ මේගොල්ලන්ට යන්න බැරි නිසා ඉතින් අපේ විනෝදෙන් නැති කරන් හදනවා වගේ එහෙම හිතනවා. දන්නේ නැහැ. ඒක නෙමෙයි අපි මේ කියන්න හදන්නේ. අපි කියන්න හදන්නේ මේ පොය දවසේ කරන්න ඕන සිද්ධි තියෙනවා, කරන්න ඕන දේවල් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා තමන්වත් විනාශ කරගෙන පරිසරය විනාශ කරන්නත් එපා. ඒ පණිවිඩය අපිට ඔබට දෙන්න ඕන. කතා කරන්නේ ඉක්මනට යන්න ඕනේ. මොකද විනාඩි 5ක් යනකොට එනවා කියලා කිව්වනේ. දැන් මේ බෝතලයක් හොයල්දෙන වෙලේට. ඔව් අන්න ඒක ගන්න ගියා. විනාඩි 5ක් ගින ඊට කලින් ආවා. අපිට යන්න ඕනේ. දැන් ලොකු දෙයක් දරයක් ගන්නදයි ලක්ෂයක් ගන්නවා නැත්තම් පොලිසියට පොඩි ජරාපාරක් දීලා කරන් යන්න පුළුවන් කටින් කට යනවනේ කොහමද ගමේ කට්ටියම තමයි ඒකත් කියන්නේ යන්නේ එන්නේ දැන් ඔක්කොම කොහමද ගමේ ඇතුන්න වෙනවා ඒවන 500ක් 600ක් ලාභ හිටි බෝතලේ ඔව් මෙතන පොලිසියත් එක්ක ෂේප් කරලා කරන්න බෑද මෙතන පොලිසිය ගැතෙන්නේ ඒ දෙන්න ඉතින් අද එතනේ හැමදාම නේ ඔන්නෝමයි ඉතින් අර ගේන්න ගියේනේ. ඔව් චරිත මේ තව දෙයක් කියන්න ඕනේ ගිහලා ලබු අත්දැකීමක්. මේ දැන් ওই සමහර ව්‍යාපාරිකිනුන් තරවකාරිනුන් නීති විරෝධී මත්පැන් විකුණන කට්ටිය. ඔව් එක්කෙනෙක් දෙන්නෙක් මේක නතර කරලා තිනු. ඒකට හේතුව තමයි ඔය එතන දැන් සමහර පොලිස් නිලධාරීන් එනවනේ දැන් මෙතන ආරක්ෂාවට මොකද සෙනඟ වැඩි දවසට ඉතලේ පොලිසියෙන් උතන්ට එවන්නේ. එහෙම ආපු දවසට මත්පැන් විකුණනවා කියලා ඉතින් හොඳටම දන්න මහත්තුරුන්ට හවසට ඉතින් පොඩ්ඩක් සලකන්න ඕනේ. පොඩ්ඩක් කියලා කිව්වට ඉතින් ඒකත් පොඩිම නෑ. ඉතින් නගරයට ගිය වෙලාවක මේ ඔය මත්පැන් අලෙවි කරන කෙනෙක් නගරේ දුමුණ ගැවුනම් පස්සේ පොලිසිය මහත්තුරු ඉතින් 6-7 දෙනෙක් එක්ක තේ එකක් එම්බ උඩන එකගෙන යන්න ඕ වෙනවා. ඉතින් ඔය වියදම දරාගන්න බැරි හින්දාම නතර කරලා දාලා තිනු. කීප දෙනෙක් නම් ඔය මත්පැන් විකුණන වැඩේ. මේ අද ටික දවසට කලින් ඔය කතාව කිව්වේ. ආ හරි. ඔව් අපි කියන්නේ මේ පොයේ නිවාඩු එපා මම මේ කියන්නේ. මේ පහුගිය දවස්වල පොයේටනේ අපි මෙහෙට පැත්තට ගියේ. අපි ලොකු කලකිරීමකට ලක් වෙලා ඉන්නේ මේ සම්බන්ධයෙන්. මොකද net fm පොයේ දින සේත පූජා සජීවී වැඩසටහනක් තිබුණේ මේ කිට්ටුව. එහා පැත්තේ තිබ්බේ. ඇලේගොඩ එල්ලාවල විහාරස්ථානයේ තිබුණේ. ඉතින් මේ යන්න උමනාවක් තිබ්බනම් එතනට එන්න තිබ්බා. බොහෝ දිනක එතනට ආවා. ඉතින් අපි කියන්නේ අන්න එතනට යොමු වෙන්න ඕනේ. ඒක තමයි අපි net fm මැදිහත් වෙලා ඔබේ සිත සුවපත් කරන්න නැත්නම් ඔබේ අධ්‍යාත්මය සුවපත් කරන්න අපේ මිනිස්සුන්ගේ මනස නිවැරදි කරලා ඔවුන්ගේ හැසිරීම රටාවන් ටික නිවැරදි කරන්න ඕනේ කියන මතය අපි අරගෙන ඉන්නේ. ඒ වගේම මේ පොය දවස් තියෙන සැබෑ අර්ථය හරියට ලබාගෙන හරියට විඳින්න කියන එක තමයි අපි මේ මතක් කරන්නේ. විනෝද වෙන්න එපා කියන එක නෙමෙයි කියන්නේ මේ. හොඳට තේරුම් ගන්න ඕන. ඔව්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ විනෝද වෙන වෙලාවෙදි විනෝද වෙන්න. හැබැයි මේ පොය දවසේ බෝපත් වැඩට ගියාම බෞද්ධයන් හැටියට අපිට කලකිරෙනවා මේ හැසිරෙන ආකාරය. පරිසරය විනාශ වෙනවා, තමන් විනාශ වෙනවා. පොය දවසේ මේ මතක් කරන දුරගතන කේ 2:55:33 අපි විරාමයකට යනවා ඉක්මනින් වෙනවා ඔහොම මෙන්න දලුංගල
ජනතා සේවයට dedicated to serve the people. අපි ඉතින් අද නෙත්‍යයෙන් බැලුම්ගණෙන් කතා කරමින් හිටියේ පෝයට නිවාඩුනම් දෙන්න එපා කියලා. ඇයි එහෙම කියන්නේ? පහුගිය පෝය දවසේ අපි ගියා බෝපත්තැල්ල බලන්න. බෝපත්තැල්ලට ගියාම තමයි මේ අදහස අපිට ආවේ. ඇතුනේ කලකිරීමක්. අපිට කතා කරන්නත් කීප දෙනෙක් ඉන්නවා රංගන. නන්දන මහත්මයා ඉන්නවා. අයිබවන්. අයිබවන් මහත්තයා. කියන්න පුතුමාගේ අදහස. බෝපත්තැල්ල ගැන මේ වැඩි ප්‍රශ්න කියන්න ඕන ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙනවා මේ අල්ගමැල්ල කියලා. ඔය ඇල්ලෙත් අපි මේ සාමාන්‍ය යනවා මේ දරුවොත් එක්ක. එතකොට රාජකාරි වශයෙන් ඒ රාජකාරි ස්ථානවල අපි ගිහිල්ලා එයවට පරික්ෂා කරපුවහම සමහරක් කලාවට මිනිස්සු ඉඳන් කියන්නේ මේ බෝතල් බීලා අරක්කු බෝතල් අරන් ගිහිල්ලා බීලා වෙර කටු ටික ඒ එතන තියෙන වලවල් වලට දාන. එතකොට මිනිස්සු නාන්දි ගියාම සම්පූර්ණයෙන්ම කකුල් පොඩි ළමයිගේ අතපය එහෙම අර පොඩි ළමයි දන්නේ නැහැ නේ ගිහිල්ලා බහිනවනේ පටස් ගාලා. ඉතින් ඒ වගේ තුවාල වෙනවා. බෝපත්තල්ලත් ඒ වගේ. බෝපත්තල්ලේ උඩින් ඉඳලා පල්ලෙහාට සමහරක් වෙලාවට උඩින් මේ බටෙන්ම ගිහිල්ලා වර උඩට වෙලා බලන් ඉඳලා වර බෝතල් වලින් බෝතල් අතාරනවා. අර ලස්සනට නිඳෙනවනේ වතුරත් එක්ක. ඉතින් ඒ වගේ මහ ජඩ වැඩ කරන්නේ. ඒත් එක පාදි සභාව කියලා වර නිලධාරින්ට එපෙට්ටලා ඉන්නත් බැහැ. අනිත් එක පොලිසිය නිලධාරි දැනගන්න ඕන මේ වගේ දේවල් අරගෙන යනවා නම් ශ්‍රීපාදේ කොච්චර මොනවා කළත් නතර කරන්න බෑනේ. අරක්කු බෝතල් කොහොම හරි අරගෙන යනවනේ. හොඳයි. ඔබතුමාගේ අදහස අපිට පැහැදිලි. තව කෙනෙක් ඉන්නවා අපිට කතා කරන්න නරකන. සමහර වික්‍රම මහත්මයා අයිබෝන්. අයිබෝන් මහත්මයා මේ මම මේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරියෙන්. ඔව්. අනේ මහත්තයෝ මේ ඒ වගේ තමයි මේ මඩගඩ ආරණ්‍ය සහ මේ ඉංගිරිය ප්‍රදේශයේ තියෙන වතුර වලවල් ටික. ඉතින් මේ පරිසරය ගැන හිතන්නේ නැතුව මේ පුද්ගලයෝ මේ බුද්ධාගමකාරයෝ වෙන කවුරුවත් නෙවෙයි. මේ බුද්ධාගම කියලා ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සු. ඇවිල්ලා කරන්නේ අරක්කු බෝතලේ ගෙනල්ලා බීලා මේ තමුන්ගේ දරුවෝ ඉස්සරහා බීලා හිටන් හරි ලොකු කමක් තමයි ඔය වතුර වල ගාව තියෙන ගලේ ගහලා යන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ මේ පරිසරය දූෂණය වෙනවා. මේ පරිසරයට හානියක් වෙනවා. ඇවිල්ලා තාර දරුවෙක් නානකොට කකුල් කඩාගෙන යනවා. ඉතින් කකුල් වල ඇනෙනවා. මේවා ගැන හිතන්නේ නැහැ. දැන් රංගන මේ ලෝකේ තියෙන එකම රටට මන්ද හොඳ ස්වභාව සෞන්දර්යයෙන් පිරි තැනක් දැක්ක ගමන් අපේ අය කියන්නේ ෂා මරු තැන නිකන් සෙට් වෙන්න එහෙම කියලා කියන්නේ. ලෝකේ වෙනත් රටවල මිනිස්සු මුදල් විකදම් කරන් මේ රටට අවිල්ල මේ සෞන්දර්යය බලනවා. මේ ස්වභාව සෞන්දර්යය විඳිනවා මුදල් විකදම් කරගෙන ඇවිල්ලා. අපේ රටේ අය දැක්ක ගමන් කියන්නේ මරු සෙට් වෙන්න මරු තැන. ගනේ බෝතලේ තමයි මුලින්ම මතක් වෙන්නේ හොඳ තැනක් දැක්ක ගමන්. ඉතින් මේ රටේ ඒක අවාසනාව කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් සරිත ලොකු පුරුද්දක් වෙලා තියෙනවා ඔය බීලා බෝතලේ ගලේ ගහන එක. වැටෙන්නේ නාන තැන වතුර වලට තමයි වැටෙන්නේ. එහෙම උනාට පස්සේ මොනවද වෙලා තින්නේ කියලා අහන්න. මෙතන වතුර සීතලයි කියන ගලා එන වතුර ගොඩක් සීතලයි. ඒ සීතල නිසා මේ ළඟ දවසක් කරන නඩයක් ගියා කිව්වා නාන්න. ඒ නඩේ නනා ඉන්නකොට ඒ නඩේ හත් දෙනෙක් ගියා කකුල් කැපිලා තියෙනවා. මොකද කියන්නේ කැපුණා කියලා අධික සීතලට වතුරට දැනෙන්නේ නැහැ කකුල කැපුණා කියලා. ගොඩ එනකොට තමයි ඉල්ලන්නේ කකුල කැපිලා කියලා. ඉතින් ඒගොල්ලෝ එහෙම මේ හොස්පිටල් ඇඩ්මිට් කරා කිව්වා ගොඩක් මේ ලේ ගිහිල්ලා. ඒ වගේ පරිසර මෙතන පරිසර විනාශය තමයි තියෙන්නේ. පරිසර විනාශය ගැන කවුරුත් හොයන බලන්නේ. අත්තවාසින් කරන්නේ ඒගොල්ලන්ගේ ආදායම හොයන විතරයි කරන්නේ. එහෙම තුවාල වෙච්ච කෙනෙකුට බෙහෙත් දාන්න එහෙම තරක් එහෙමකුත් එහෙමත් මොකුත් නැහැ මහතේ. එහෙම කතා කරන්න තරක් නැහැ. බෙහෙත් ටිකක් දාගන්න ප්‍රතිකාරයක් ගන්න තරක් මොකුත් නැහැ. ටවුන් එකට වෙන්න ඕන කිලෝමීටර් 3-4ක් ටවුන් එකට වෙන්න ඕනේ. ඉතින් හැමදේ කරන්නේ. ඒත් එන්න බෑ අර ඔය වගේ දෙයක් වෙන්නේ මේ වගේ නිවාඩු දවසකනේ. නිවාඩු දවසක ලොකු ජනකායක් පොතන්ට එනවා. කියන්නේ සංචාරකයෝ 4000 5000කට වඩා කොහොමනේ පොතන්ට අවිලා ඉන්නවා. එතකොට ඒ එන වාහන ටිකට අපි කියමු හදිසියක් වුණාට පස්සේ ට්‍රේල් එකක් ආයි ප්‍රධාන නගරයට කුරුවිට ටවුන් එකට එන්න විදිහක් නැහැ. මොකද පාර බ්ලොක් වෙලා තියෙන්නේ. ඉතින් හදිසියමක් හරි මේ අනුතරක් වෙලා වෙලා තනදි කොහොමද ඩාම යනවා ටවුන් එක ඒ කිලෝමීටර් 2 පාරට එනකොට. වාහනයක් එන්න බෑනේ. පාර බ්ලොක් වෙනවනේ. දැන් රංගන හුඟක් වෙලාවට රටේ හුඟක් දේවල් වෙන්නේ අනිත් පැත්තරනේ. ඔව්. දැන් බලන්න පොය දවසට සිනමාහල් වහනෝනේ. බාර් අරිනෝ. එහෙමන වෙන්නේ මේ සිනමා හලයේ මේ චිත්‍රපටි පෙන්වන්න මොකද්ද වෙන පව? හැබැයි ටීවී එකේ චිත්‍රපටි පෙන්වනවා. අනිත් පැත්තට සියල්ල සිද්ධ වෙමින් යන්නේ. ඉතින් මේව බලන්න ගියාම එහෙම වෙන්නේ කිතිය. ලොකු අමුත්තකුත් නැහැ. හැබැයි මේව පොයේ දවසේ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඔව්. චරිත දැන් අර කිව්වනේ බෝතල් බින්දලා කටු ටික දාන එක. ඉතින් ඒ විතරකුත් නෙමෙයි. මෙතන ටින්, ප්ලාස්ටික්, පොලිතින් ඊළඟට කෑම කාලා බත් කොළ ටික විසි කරන්න නිසි කසල බහැර කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒ ටිකක් දාන්නේ මේ කුරුගංගටම තමයි. මේ බෝපත්තැල්ලටම තමයි දාන්නේ. ඉතින් මේ ඔක්කොම කුණු ටික බෝපත්තැල්ල විසින් බාර ගන්නුනේ. ඉතින් අපිට ගිහිල්ලා අත් දකින්න අත් විඳින්න සුන්දරත්වයක් ඉස්සරහට හම්බ වෙයිද? අර බෝතලේ ගන්න ගිහිල්ලා. ආ. ආ මේ අපි එනවා දැන් ඈ. ස්ට්‍රෝගාව ඉන්න මෙතන. ආ හා හරි 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 මම බෑරෙන්න. ආ හා 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 හා. හරි හරි.
ඉතින් මේ පොය දවසේ උන දෙයක් ගැන තමයි අපි මේ කතා කරමින් හිටියේ. ඉතින් මේ බෝපත්තල් ප්‍රදේශයේ මේ වගේ සිද්ධි දාමයක් සිද්ධ වෙමින් පවතින මේ එකක් දෙකක් විතර අපි මේ අනාවරණය කරේ. අපි මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් මේ වැඩිපුරම වගකීම තියෙන්නේ කාගේද කියන එක ගැන හෙව්වා. ඒ ගැන කතා කරන්න අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී, දේශීය සංචාරක හා ප්‍රදාන සම්බන්ධතා අධ්‍යක්ෂ මිහිර ලියනාරච්චි මහත්මයා ගැන කතා කරලා මේ පිළිබඳව කිව්වා. අදාළ භූමිය තුල නීති විරෝධීව මත්පැන් අලෙවි කිරීම සහ පානය කිරීමත් ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙම තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව මම ඔබතුමා කියපු ප්‍රකෘතියක සංචාරක පොලිසිය දැනුවත් කරන්න කටයුතු කරනවා. එහෙට මේ සම්බන්ධව මේ අනිවාර්යයෙන්ම ජනතා සේවයක dedicated to serve the people. පසුගිය සෙනසුරාදා තමයි 15ක පෝය දවස. අපි එදා ගියා රත්නපුරේ කුරුවිට බෝපත් ඇල්ල බලන්න. එතනට ගියාට පස්සේ අපිට දකින්න ලැබුණේ මේ පෝය දවසක සිද්ධ විය යුතු දේවල්ද කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. අන්න ඒ නිසා තමයි අපි කිව්වේ පෝය දවසට නිමාඩු නම් දෙන්න එපා වේනේ කියලා. මේව කරන්න නම් නේද? මේව කරන්න දෙන්න එපා. අර ධර්ම ශ්‍රවණය කරන්න, ඒ වගේ මේ දේවල් වලට ලබා දීලා මිසක් දෙන්න එපා. මොකද නැත්තම් මෙන්න මේ වගේ මේ තත්ත්වයන්ට තමයි මුණ දෙන්න සිද්ධ වෙන්නේ. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. ජයන්ත මහත්මයා, අයිබෝවන්. අයිබෝවන්, බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. ඇත්තටම තිත්ත ඇත්ත මේකයි. මේ ගැන කතා කළ යුතු දෙයක්, විශේෂයෙන්ම සමහර අයට මේක බොහොමයක් අයට රිදෙයි. සමහර විට පෝය දවසට අපි සමීක්ෂණයක් කරොත් පෝය දවසට පෙරදින තමයි ලංකාවේ සමස්ත රටේම බාර්වල වැඩියෙන් අරක්කු විකිණෙන්නේ. ඊළඟට පෝය දවසට තමයි හොරාරක්කු වැඩියෙන් විකිණෙන්නේ. ඊළඟට අවාසනාව මේ පෝය ඉලක්ක කරගෙන පාසල්වල, සමිති සමාගම්වල, විවිධ ආයතනවල රැස්වීම් පවත්වන්න, ළමයින්ගේ ඉස්කෝලවල නැටුම් පුහුණු වෙන්න, ක්‍රීඩා පුහුණු වෙන්න, මේ තෝරවාදන කණ්ඩායම් පුහුණු වෙන්න, මම පෞද්ගලිකව කියලා තියෙනවා, මට එක දිගට පොයවල් දෙකක් පොය සිල් සමාදන් වෙන්න බැරුව ගියා පාසලේ පුහුණු වීම. මම කිව්වා මේ දවස යොදාගන්න එපා. දැන් හැමෝටම මේ බොහොම ලේසි පහසු දෙයක් වෙලා තියෙනවා මේ පොය දවස. කරුණා කරලා හිතරි දිනයට හිතරි දෙද්දෙන් තිත්ත ඇත්ත මේකයි. මේ ගැන හිතා බලන්න, හිතා බැලිය යුතුව තියෙනවා. බොහොම ස්තුති අවස්ථාව දුන්නට. හොඳයි, දැන් රංගන එක පැත්තකින් දැන් මේ ස්ථාන දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයොත් යන එන තැන්. මොකද අපි කියන්නේ මෙතනට යන්න එපා කියලා නෙමෙයි, අපි කියන්නේ මේ පොය දවස අවභාවිත කිරීම ගැනයි අපි කතා කළේ. හැබැයි මේ වගේ සංචාරක තැන්වලට මේ වගේ හිල්ලා බලන්න ඕනේ, ඔබත් සතුටු වෙන්න ඕනේ, නාකිය ගන්න ඕනේ, ඉතින් එහෙම යන්න ඕනේ. ඉතින් හැබැයි ඒකෙදි ලංකාවේ වගේම විදේශීය සංචාරකයොත් බොහෝම් ප්‍රමාණයක් ලංකාවේ ගතොත් එහෙම මේ සත්‍යන්ත දවසකට 3000 4000 වගේ සෙනගක් මෙතනට එනවා. එනවා. හැබැයි දැන් ඒ තැන්වලදී මේච්චර කාලෙකදී මේ පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. දැන් එක පැත්තකින් මේවක ක්‍රියා සිද්ධ වෙනවා, තව පැත්තකින් මේ තැන්වලට යන්නේ නැහැට එහෙම පහසුකමක් ලැබිලත් නැහැ. ඒව සංවර්ධනය කරන්න අවශ්‍යතාවයක් ඇති වෙලත් නැහැ. මොකද අදාළ පළාත් පාලන ආයතනෙන්නේ මේ දේවල් නියාමනය වෙන්න ඕනි. මොකද ඔවුන් තමයි ඒක පාලනය කරන්නේ. කුරුවිට ප්‍රාදේශ සභාවෙන් තමයි මේ ප්‍රදේශයේ ඔන්න පුංචි වැසිකිලි පද්ධතියක් නම් හදලා තියෙනවා. ඉතින් ඒක හොයාගෙන යන්නත් මේ වෙනම මග පෙන්වන්න ටිකක් හොයාගන්න ඕනේ. වැසිකිලි තියෙන කොයිද කියලා හොයාගන්න. බස් එක යනවා. බස් එක යනවා. හැබැයි මේ අපි ඔය උගත් උත්සාහයෙන් දැන් නාන්න මෙතනට යන අයට විශේෂයෙන්ම ඇඳුම් මාරු කරගැනීමේට එහෙම ඉඩ කඩක් නැහැ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ මේ විශාල සපස්තාවයට පත් වෙන තැන. ඔව්, බලන්නක වෙන දේවල් ඇහුවම අපිත් අර අපේ නෝන් ලොක්කම අර නිකන් මේ අඳුම් මාරු කරේ. අපි දන්නේ තැනක් තියෙනවා.
ඇඳුම් මාරු කරන්න බෝ හරි ගහලා නැහැ. එතන ගහන්න කරලා මාරු කරනවා. උඩ පොදුරස්සේ. ඔව් නෑ කිරිමින්න්න අවුලක් නැහැ. මේකම කැලේන හදලා තියෙන දේනවා බෝඩුවක් ගහලා නැහැ මොකුත් නෑ. මේ කැලේන හදලා තියෙන. මේක ස්වභාවයකට ඔව් ඔව් කෙන්ඩල් ගාන එහෙම මොකක්වත් නෑ නෑ. නිල නෑ. දැන් වාස බහවට ගෙවල් නැද්ද කීයක් කරා? නෑ නෑ. ආ ජීවත් වෙන මේ පඩියේ ඉන්නේ. නිකන් ඇත්තනම දවසේ ආදායම් නිකන් තත්ත්වය ඉතින් ඔය වගේ ඒ විතරක් නෙමෙයි දැන් මෙතනට අනේ නෑ ඉන්න ඕනේ මේ ජීවිතේ බේරගෙන එන්න කියලත් අපි අවධානය යොමු කියන්න ඕන. දැන් කියන්න අමතුන කතාවක් තිබුණා මේ වැසිකිලි පද්ධතිය පරිපාලනය කරන්නේ ප්‍රාදේශීය සභාවෙන් නෙමෙයි දැනට. මේක අරගෙන තින්නේ කවුද කියලා හොයලා බලන්න. මොකද මේ මුදල් ටෙන්ඩර් ක්‍රමයකින් හෝ කිසිම ක්‍රමයකින් නෙමෙයි මේ වැසිකිලි පද්ධතිය නඩත්තු කිරීමේ කටයුතු කරන් තින්නේ. මේ තරහා පුජ්‍යලයක් ඉන්නෝ එන කෙනාගේ රුපියල් 10 ගානේ අය කරගන්න. ඒ සල්ලි කොහෙට යනවද මොනව කරනවද? හැබැයි වැසිකිලි පද්ධතිය නම් කතා කරන්නම දෙයක් නැහැ. ඇත්තටම වැසිකිලිම තමයි. දැන් මෙතනට මේ අර අපි කිව්වනේ රංගන හොදෙනෙක් කෙනව යනවා කියලා. දැන් අපි අවධානයෙන් යුතුව කියන්න ඕන දැන් මේ අර සෙල්ෆි ගහනවනේ හුඟක් අය. ඉතින් මේ ඒ නිසා මේ ඉතා පරිස්සමෙන් මේ වැඩේ කරන්න. මොකද මේවා ගල් ඉස්සනවා අවදානම් සහිතයි. වතුරට වැටුනොත් අනතුරක් වෙන්න පුළුවන්. ඔව් මොකද මේ පහුගිය දවස්වලත් එහෙම හොඳ උදාහරණ කීපයක් තියෙනවා. ඒ නිසා මේ යන එනයි කියන කතාව මේ බලන්න. ඇල්ල උඩට යන්න බැහැනේ. නමුත් පොඩි පොඩි ওই කපල් යනවා. ඒ කපල් ගිහිල්ලා ওই ෆොටෝස් ගන්නවා. දැන් සෙල්ෆි ගන්න යනවා. දැන් ඕන වෙලාවකට බැලුවොත් බලන්න පුළුවන් ওই කපල් උඩ යන්න බැරි ගල උඩට ගිහිල්ලා. කියන්නේ ඇල්ල ගලා වැටෙන හරියටත් තියෙනවා යනවා ගොඩක් අය. ඒ කියන්නේ සමහර පොඩි අතදරුව අරගෙන උතන්ට යනවා. කිසිම ඒ කියන්නේ තමන්ගේ තියෙන ආරක්ෂිතතාවයත් හිතන්නේ නැතුව සුන්දරත්වයේ විඳින්නේ මේ කියලා. ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලෝ යන්නේ ගොඩක් වෙලාට යන්නේ විනෝද වෙන්න. විනෝද වෙන්න ගිහිල්ලා අනුතුරු වෙච්ච දාලු ගොඩක් තියෙනවා කියලා ඉතින් උතන මේ කතා වෙනවා. මේ අපි අත්දැකපු දේවල් ගැන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මිහිර ලියනාරච්චි මහත්මයාට අපි මෙන්න මේ විදිහට තොරතුරු කිව්වා. මොකක්ද මේකට තියෙන විසඳුම කියලා දැනගන්න. පත්නපුර බෝපත්තල්ල ආශ්‍රිතව යන සංචාරකයන්ගෙන් පරිසර පද්ධතියට බොහෝ හානි වෙනවායි කියලා අපි කරපු ගවේෂණයකදී තොරතුරු වාර්තා වුණා. ඔබතුමාට මොනවද මේක ගැන දැනගන්න ලැබිලා තිබෙන්නේ? දැන් ඒ සම්බන්ධව අපිටත් ඒ සම්බන්ධ වාර්තාවල තියෙනවා. මේ පිළිබඳව අපි පහුගිය මාසෙත් සාකච්ඡා කරා අමාත්‍යංශ මට්ටමින්, ඒ ප්‍රාදේශීය සභාව, ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමින් සමරගම විශ්වවිද්‍යාලයේ ඒ සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළා. දැන් අපි නිශ්චිත වැඩපිළිවෙලක් ලබාදී දැන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සංවර්ධන සම්බන්ධයෙන්. ඒ වගේම විධිමත් සංවර්ධනයකට උදාහරණයක් විදිහට ජනතාව දැනුමත් කරපු බැලසටහන් අපි රාශියක් පහුගිය කාලෙ කරා. නමුත් වෙන්නේ තාමත් ඒ සිදුවීම් ජනතාව මේ පරිසරයට හානි කිරීම තවදුරටත් සිදු කරනවා. නමුත් අපි වැඩසටහන් කරාට ඒක මේ ජනතාව හරියට ඒක අවබෝධවත් නම් සිදු වෙන්නේ නැති බව පේන්නේ. නමුත් අපි නිශ්චිත වූ වැඩපිළිවෙලකට දැන් බෝපත්තල්ල සංවර්ධනය සඳහා අපි අමාත්‍යංශ මට්ටමින් වැඩසටහනක් ආරම්භ කළා තියෙන එක උදේදීම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තම කියන කොරනදන කියලා ඒක තමයි කරමේ. ඒක තාත්තේ තාල උණු කොල්ල හිටන් ඊට පස්සේ හයි එක දෙනකොට මේ කිසි පරිපූර්ණක් දාන උඩින් ඊට පස්සේ මේ පොල් කටුටුවක් කරනවා රන්දි පිටින් හොඳට සුද්ධ කරලා පොල් කටේ හයි වෙනවා පැය භාගයක් වෙනවා. දැන් මේ කියන්නේ කිතුලකෝල් කියලා මේ කියන්නේ කිතුලකේ උඩ කිතුල් පැණි ගාලා නැති ඉන්නේ පෞගිය සෙනසුරාද කියන්නේ පසලස්සක පොයේ දවසේ අපි රත්නපුර කුරුවිට බෝපත් ඇල්ල බලන්න ගියා. එතනදී ගියාට පස්සේ අත්දැකපු දේවල් තමයි අද net fm බැලුම් කරින් ඔබට කියමින් හිටියේ. ඔව් අපි කිව්වා පොයේ දවසේ නිවාඩුව නම් දෙන්න එපා කියලා. net fm බැලුම්ගල Facebook එකට බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තිනෝ. ලක්ෂි ඩිල්ෂානි කියන 99%ම මේ නිවාඩුව නම් ඕනේ කියලා. මම හිතන්නේ මේ ලක්ෂි අම්ම කෙනෙක් නිසා මේ නිවාඩුව ඕනේ කියලා කියනවා. ඉතින් සෙනසුරාද ඉදත් මෙහෙම තමයි මේක මේ පොයට විතරක් නෙමෙයි කියලා කියනවා. මොකද මේ හැමෝම හැම කෙනෙක් මේ පොයේ නිමාඩුව මේ වැරදි වැඩ කරන්න පාවිච්චි කරන්නේ නැහැ. බොහොම සුළු පිරිසක් තමයි මෙතනට ගිහිල්ලා මේ වගේ හානිදායක විදිහට තමන්ටත් හානිදායක පරිසරයටත් හානිදායක විදිහට කටයුතු කරන්න කියලා කියන්නේ. ඔව් ඉතින් මේ බොහෝ දෙනෙකු අදහස් දක්වලා තිනවා. අපි ඉතින් ඉඩ ලැබෙන පරිදි කියන්න තව අදහස් එවන්න. ඒ වගේම තමයි net fm බැලුම්ගල Facebook එකට ගියාම මේ අපි පොයේ දවසේ ගිහිල්ලා වීඩියෝ කරගත්ත දේවල් බොහොමයක් තියෙනවා ඔබට බලන්න පුළුවන්. ඉතින් සමහර අයගේ මූණුත් පේනවා මේක ඇතුලේනේ. ඉතින් net fm බැලුම්ගල Facebook එකේ ඒ වගේම net fm fan page
පේජ් එකට ගියත් අපිට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. දැන් ඒත් එක්ක අපි කතාවක් ඇහුවා මේ මග දෙපස ඉන්න වෙළඳ ව්‍යාපාරික මහත්තුරු එක එක උපක්‍රම පාවිච්චි කරලා තිනවා. ඉතින් ඒ වෙළඳ උපක්‍රම වෙන්න පුළුවන් විවිධ උපක්‍රම වෙන්න පුළුවන්. ඒ කෙසේ වුණත් හැබැයි ප්‍රාදේශීය සභාව වගකීමක් තියෙනවා මේ ප්‍රදේශයට යන සංචාරකීන්ට කරදර දෙයක් නැතුව පාර යන්න එන්න වගේම මේ වෙළඳසැල්වල අවශ්‍යතාවයකුත් තියෙනවා. හැබැයි ඉතින් ඒව නිසියාකාර ක්‍රමවේදයකින් සකස් කරලා ඒ අවටින්න ජනතාවටත් ආදායම් මාර්ගයක් එන ආකාරයෙන් මේව විධිමත් කරන්න පුළුවන් නම් තමයි හැම පැත්තෙම බැලුවාම පස්සේ හොඳ. ඉතින් මෙච්චර දේවල් කරන්න තිබිද්දි ජනතාවට පණිවිඩයක් දෙන්න තියෙනවනේ. ඒ ගැන කතා කරා මිහිර ලියනාරච්චි මහත්මයා. එතුමා තමයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා. බෝපත්තල් ගැන බොහොම සුන්දර ස්ථානයක්. දැන් ඕකෙදි විශේෂයෙන්ම දැන් අර ඔබතුමා කිව්වේ අර බෝතල් කටු අරගෙන තියෙනයි කියලා. ඒකෙදි ගොඩක් දුරට බලාපොරොත්තු සමහරක් විනෝදේ දක්වා ඇවිල්ලා ඒ බෝතල් කුඩු ගැලලා පළතට හානි කළේ නැහැ. අන්න එවැනි දේවල් දු කරන්න එපා කියන පණිවිඩය තමයි අපි දෙන්නේ දී උත්තේ. දැන් ඒක මේ නමුත් ප්‍රාදේශීය සභාවේ දැන් තමයි මේ බෝඩ් එහෙම ගහලා තියෙනවා. නමුත් ඒවා හරියට මේ ජනතාව අවබෝධ කරගන්න විනෝදයට කාම තමයි මෙතනට ඇවිල්ලා පරිසර විනාශය සිදු කරන්නේ. දැන් මේ තුල මේ අපි පහුගිය කාලේ කරපු ගවේෂණයකදී දැන් ඔය විශාල සංඛ්‍යාවක් මං කියන්නේ 70ක අධික සංඛ්‍යාවක් මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී මේ ස්වේච්ඡා සංවිධාන කිහිපයකුත් ඔතන ඉන්නවා. ඒවා ඔක්කොම වළක්ව ගන්න. නමුත් ඒක අවබෝධාත්මකව ජනතාව මේක සංචාරයේ ප්‍රමුණයෙන් අය මේක හරියට අවබෝධගෙන මේ ක්‍රියාත්මක කරන බවයි පෙනෙන්නේ. නමුත් අපි නදුරනාගතයේදී අනිකුත් සංවිධාන සමග එකතු වෙන ස්වේච්ඡ සංවිධාන සබරගමු විශ්වවිද්‍යාලය ප්‍රාදේශීය සභාව එකපද්ද වෙලා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා අපිත් එක්ක කතා කරපු වෙලාවේ එතුම පොරොන්දු වුණා මේ අවුරුද්ද අවසන් වන විට ඔවුන්ගේ මේ සැලසුම් ක්‍රියාත්මක කරලා මෙතනට යන එන සංචාරකින්ට බොහොම නිදහසේ තමන් ගියන කාර්ය ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම මේ පරිසර පද්ධතියට හානි කර නැත්නම් නිවාඩු දවසක නියම අර්ථයේ විඳින්නේ නැති අර අපි කලින් සඳහන් කරපු විෂමාචාර දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ දේවල් සිදු නොවන කලාපයක් විදිහට ඒත් එක්කම බොහොම සංරක්ෂිත පරිසර කලාපයක් විදිහට සංචාරකින්ගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ප්‍රදේශයක් විදිහට මේ බෝපත්තල් ප්‍රදේශයේ සංවර්ධනය කරනවායි කියලා එතුමා අපිට පොරොන්දු වුණා. දැන් පොය නිවාඩු එපාද ඕනොද කියන එක ඔබම තමයි තීරණය කරන්න ඕනේ. මට ලැබෙන පොය නිවාඩුව මම පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? අපි මේ විදිහට සතුටු වෙන්න කියලා හිතාගෙන කෙටි කාලින සතුටක් ගන්න මේ විදිහ වැඩ කරනවද? එහෙම නැත්නම් පන්සලකට ගිහිල්ලා තමන්ගේ ආගමනුකූලව ජීවත් වෙනවද කියන එක තමයි නැවත හිතා බලන්න ඉතුරු වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි අද net fm බැලුම් ගලින් සමු ගන්නවා. ඔබේ දවසට ප්‍රබෝධමත් ආරම්භයක් ලබා දෙයි. Big Easy 2 හරිම සුමුදුයි.